ganan, hina balala laksa ganan, perum purala koti ganan, hamba karala hitiyata rajavi, gata sapatin vehesa vela, hita satutin miyalu vela. Kamarwal jeevit unu sumak nativa koti patiyo duk vindinawa kamar athule kamarwal jeevit unu sumak nativa koti patiyo duk vindinawa kamar athule මටත් ඔහොම කියපුවා හිටියා. දැන් ඒ අය පැත්ත පලාතකවත් නැහැ. කවුද? මං හිරේ ගියත් එයා හින්ද. ඒත් එයා මාව බලන්නවත් එන්නේ නැතුව හිමීට මාරු වෙලා ගියා. මට අන්තිමට ඉතුරු වුණේ මතකයක් එක්ක වේදනාවක් විතරයි. හරි කවුද? ඔයා යව දන්නේ. හරි දන්නේ නැති හින්දා තමයි අහන්නේ දැනගන්න. කවුද? අභිෂේක. අලෝ වරුණන්ගියා, උයාමි පයිප් එක ගිහලා ගෙදර නංගමන්ද? අජයි. තමුසේ අම්මට කිව්වද නැද්ද අපි කසාද බඳිනවා කියලා? කිව්වා කියන්නේ ඉතින් මේ මේම වටින් ගොඩින් පොඩ්ඩක් ඇඟ වෙන්න දෙරියා. ඇයි අඟවන්නේ? ඇයි කෙලින් කියන්නේ බැරි? ඒ ගැන හිතාගෙන ඉන්න මං තමුසේගගේ බලෙන් ඉල්ලනවා කියලා. ආ, එයා හිතන්නේ ඔ කොමුද ඔයා කියන්නේ? හේකි මට එදත් කිව්වා ඒක, අදත් කිව්වා. මං ඉවසන් හිටි ඔයාගේ අම්මා හින්දා. නැත්තම් දසෙට්ටෙක් ගලව ඔබට පයිප්පේ. ආ! මේ ඉන්නේ. හොඳයි හොඳයි හොඳයි. උඹලා දෙන්නම එක ළඟ ඉඳද්දි මට හම්බ වෙච්ච එක හොඳයි. මේ මොකද්ද පො මේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ තමයි මං අහන්නේ. මට කෙලින් උත්තර දීපන් මේකේ උඹේ ඇඟේ එල්ලෙන්න එනවද නැද්ද
එල්ලෙන්න කවුද මෙයා මෙයා එල්ලෙන්න මෙයා වවුලෙක්ගේ වවුලෙද්ද මොකෙද්ද කියන්නේ මන් දන්නේ නෑ බං මට ඇත්ත කියපන් ඇත්තද නැද්ද ඇත්තද නැත්තද කියලා කියන්නේ මොකද්ද මේ අපි හිතාගෙන ඉන්න තීරණේ කියන්නේ කියන්න ඉතින් මේ මේ මං උඹෙන් ඇහුවේ නෑනේ උඹ කට වහගෙන හිටපන් මං ඇහු මුගෙන් හිතාගෙන ඉන්නෝ කියන්නේ ඉතින් මේ හිතාගෙන ඉන්නේ මේ මොකද්ද මේ හපන් දැන් මේකයි පයිප් ළඟදී මාත් එක්ක කිව්වා උඹලා දෙන්න ළඟදීම කසාද බඳින්න යනවා කියලා ඒක ඇත්තද නැද්ද බඳින්න මේ අපි දෙන්න කියපන් ඇත්තද නැද්ද ඉතින් ඇත්තද නැද්ද කියලා කොහොමද කියන්නේ උඹ එකපාරටම ඇහුවම මේ කොන්දක් තියනවනේ කොන්දක් තියනවා එහෙනම් කියලා තීරණේ මොකද්ද කියලා ඇත්ත වශයෙන්ම කියනෝ නම් අම්මේ මේ අපි දෙන්න ඒ කියන්නේ මේ අරුණන් ගියයි මමයි මේ කියපන් කියපන් ඉතින් මේ කසාද බඳිනවද නැද්ද බඳින්න තීරණය කළා අපි දෙන්න බඳිනවා මොකද්ද උඹ කිව්වේ ආයිසර කියපන් ඔව් ඒ කියන්නේ රංජි අරුණිව කසාද බඳිනවා ඒ කියන්නේ උඹේ පුතා මාව කසාද බඳිනවා රංජි මේ මේක කියන්නේ ඇත්තද බං කියපන් ඇත්තද ආය මොකටද බොරු කියන්නේ නේ රංජි මොකද්ද උඹ කිව්වේ උඹට ඒකන්තමු මේ අර ආර්යශීල වගේ වේ උන්ට කියනවා එකෙක් වැඩට ගත්ත පළියට එක එකා දාන්න හදන්න නැතුව එක ලොකු එක ඉත්තා ගන්න කියලා වැඩේ හරියට කරලා දැන් බලනවා මේ රටේ දේශපාලකයන්ට කෙලවෙලා තියෙනෙත් ඔය වගේ මේ පුම්බාණ්ඩය පිරියුතිය ලං කරගෙන ඉන්න නිසානේ ඒකට මං ඔය එක එකා ලං කරගන්න නැත්තේ ආ හැබැයි ඉතින් කට්ටිය දඟලන සර් කිට්ටු වෙන්න ඒක තමයි ඇයිසේ ඇයිසේ අපි පෙන්නනවා රටට ආදරේ කියලා උන් පෙන්නනවා අපිට ආදරේ කියලා අපි රටට ආදරෙත් නැ උන් අපිට ආදරෙත් නැ ඒකනේ ඒක හරි සර් කද්ද හරි මේ දෙකම හරි සර් අයිසී ඕනාට වඩා ඔය ගෞරව කරනවා නේද උන්වට ලෝක කපටියෝ මං කැමති නෑ ඒ වගේ උල්ලං කරගන්න ඒක හරි සර් කද්ද හරි මේ දැන් සර් කියපු එක හැම මගුලටම හරිස ඕස ඒක හරිස හරි 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 කියන්නේ පයිසේ මං කැමති නෑ සර් ඒක වැරදි අන්න එහෙම යුන්ට ඒක හරිස කතරි මේ ඒක වැරදි යකිනි උන් සර් හරි හරි යනවා යනවා කන්නාරුට කෝල් එකක් මේ කියන උට වත්ත වටේටම කෝල් ගන්න එපා කියලා බැටරි බහයි කියලා හැබැයි සර් වත්ත ගැන අපි ඇහුවත් අපිටවත් කියන්න වැඩි කැමැත්තක් නෑ සර් ලකුණු 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 දාගන්න ඩිරෙක්ට් ලකුණු දාගන්න මටම කිව්වමයිසේ ඩිරෙක්ට් ලකුණු වැටෙනවනේ ඒකයි ඔය ලකුණු වැටෙන වැඩක් කළාද දන්නේ නැහැ සර්ට කතා කරේ මං හිතන්නේ නැහැ ඉසේ මං හිතන්නේ මන්ත වතාවක් දෙවතාවක් කරන් බලන්නම්කො සර් विशेष ඉතින් කියන්නේ අපේ අම්මා කියනවා අරුණි නංගියා වගේ පිරිසිදු මේ ජැස්මින් සුවඳමන කෙල්ලෙක් ගවට මේ වගේ අඩු ගඳක ගා යන්න එපා නාගඩ ඵලයන් කිව්වා
මොනවද බම් මේ කියන්නේ මම බෑමයි කිව්වා බෑමයි කිව්වා එතකොට අම්මා මාව මෙම බලෙන් ඇදලා නෑව්වා නාවල කියනවා අරුණිය ගාවට ඵලයන් ගිරැඟ පියදා ගනින් කියලා ඒ කියන්නේ මොල දෙතුන් දෙනාත් එක්ක මොකක් හරි අඩව්වක් අල්ලලා තියෙනවා නේ මං ඇල්ලුවේ නෑ හරියට මෙයාගේ අම්මා හින්දා රංජි මේ ඔබ මට මොත්තේ දාලා මාව අන්දලා මගේ කැමැත්ත ගත්තා වගේ ඇයි බැරි උඹලා අම්මා ඒ කැමැත්ත ගන්න එයාව ඒ මන්දන්ඩ බෑනෝ ඔබට අංකල් එයා පට්ටම පට්ට පට්ට බුද්ධිමත් ආ එතකොට මං අඳිනවා මං අඳිනවා මං මොඩයි නෑ 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 ඊමේ කන්නේ මේ කිව්වේ එහෙම කිව්වේ නෑනේ මොකද බං නෑ කියන්නේ දැන් මෙහෙමනේ කිව්වේ දැන් මෙහෙමයි එයා පට්ටම පට්ට පට්ට බුද්ධිමත් කියන්නේ අණ්ඩයි අණ්ඩ පාලයි කියන එක ඒ කියන්නේ කපටි ඉතුවක්කාරයි අදවතේ කිසිම තෙතමනියක් නෑ ඒ කියන්නේ මේ වැඩේට සම්පූර්ණ එයා එගෙන්ස් රංජි මේ මේ මගුල හින්දා මං කැමති නෑ මේ වත්තේ මිනිහා කිස්සෙනවා දකින්න ආ මොකද හා මං ඒ වැඩේට කැමති නෑ ඒකයි කිව්වේ ඔය රංජි නැති කලේ අභිෂේක ගැන මට තියෙන අන්තිම මතකේ එතන එතන රුපියල් ලක්ෂ 100ක් මම හිතාගෙන හිටියේ ඒ ටික වියදම් කරලා කොමාරි අභිෂේක හොයා ගන්නවා කියලා එපා ඇයි ඔයාව හොයාගත්තත් ඔයාට දුකක් මිසක් සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ අභිෂේක මට එහෙම කරන්නේ මං ගෑනුන් අඳුරනවා ලාරා එයාට ඔයාව ඕනේ නා එයා මොන ලෝකෙ හිටියා කවුරු එයාට බල කරත් එයා එන්න ඕන ඔයාව හොයාගෙන ඕස්ට්‍රේලියාවේ නෙමෙයි අඟහරු ලෝකෙ හිටියත් එයා එන්න ඕන ඔයාව හොයාගෙන එන්න බැරි නම් අඳුම තරමේ ලියුම් කෑල්ල දැන් ඔයා ඔය ඔය කියන්නේ අභිෂේක මට ආදරේ නැහැ කියලාද ආදරේ ඇති හැබැයි ඒක මේ පිස්සුවක් නෙමෙයි මේක බුද්ධියට යටපත් කරන්න පුළුවන් ආදරේ කාලයට පාලනය කරන්න පුළුවන් ආදරේ ඒක එහෙම නෙමෙයි නා ඒක ආදරේට එහාගේ පිස්සුවක් නා අද මෙතන ඔයත් එක්ක ඉන්නේ අභිෂේක ඒ උනාට මට අභිෂේක අමතක කරන්න බෑ. එපා. අමතක කරන්න එපා. මතකේ හරි වටිනවා මිනිස්සුන්ට. සමහර මතක තමයි අපිව ජීවත් කරවන්නේ. හැබැයි මතක හින්දා ඔයාගේ ජීවිතේ විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ හරි ලස්සනට ඉස්සරහට ගලන් ඉඩ දෙන්න. ඒ ජීවිතේට පුංචි පුංචි අතු ගංගා වලට එකතු වෙන්න ඉඩ දෙන්න. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. නැත්තම් හරි පාළු. මට හිතුණොත් මං ඕකිය මරලා යනවා එල්ලුංගස්. ඔව් මං ඕකිය මරලා එල්ලුංගස් යනවා. පොඩි කාලේ ඉඳලා මහා මිනිහත් නැතුව අතපය නොකඩ හදලා කරදණු උසුනාට පස්සේ මේ අම්මට වැඩිය ඌට ඒ සාක්කර වට්ටම ලොකු වුණා. අනේ ඇත්තමයි. උඹ එන්නේ පරංජෝ මේ පැත්ත බලාතේ. ඔව් මං හතර හන්දි කඩලා ගෙට දානවා තෝ. තෝ දැනගනින්. අම්මපා අර කිත් ඉතින් දන්න සෙල්ලම් දාලා විගඩම් පෙන්නන්න නැති. අපේක තැඹලයනේ. අනේ අම්මපා මූ වුණානේ මේ කුණු අරක ගෙඩියට. අනේ රංජු උඹ එන්නේපා පැත්ත බලාතේ. මගේ හැටි දොන්නේ. මගේ හැටි මුන් දන්නේ මම පාඩමක් උගන්වනවා. මේ කමලා කියන්නේ කවුද කියලා එදාට දැනගනින්. ඔව් මල දැනගනින් මේ කමලා කියන්නේ කවුද කියලා. නැන්නේ නැන්නේ කමල නැන්නේ නැන්නේ කවුද මං කවීෂා අනේ බලපං කවීෂෝ අම්මේ කප්පේ කඳුරන් නැති කාල කන්නේ කෝකා උගේ අප්පත් නැතුව මං ඌව දහ දුක් විඳලා හදාගත්ත කන්න බොන්න දීලා එහෙම කරපු මට කලගුණ සලකන විදිහද මේ ආ නැන්නේ ඇයි ඇයි මේ කෑ ගහන්නේ අරු මහ තිරිසනේ බං කණ්ඩ අඳින්න දීලා අතපය නොකඩ හදලා කැතගුණු අත ගාලා එතකොට ඉස්පිරිතාල වල ගානේ ඉන්නකොට දහ දුක් වෙන්නේ මමද අරකිද බලපන් ඒක ඉස්සරහා මාව බල්ල මාක්කකට දැම්ම බං අරු නැන්නේ කියන්නකො මොකද උනේ කියලා උනේ කියන්නේ බං අරු අරකිව කසාද බඳිනවලු ඌකු මොක්කුද බං කවුද කාවද බඳින්නේ කිව්වම යමත් තේරුම් ගනින්කො බං හැම මගුලම ප්‍රශ්න කරන්නේ නැතුව අරු කියන්නේ රංජි අයියාද ඔව් ඔව් බං කාවද බඳිනවා කිව්වේ අරුණි අක්කවද උඹ කොහොමද දන්නේ මේ කතාව නෑ ඉතින් රංජි අයියා කලිනුත් ඔය කතාව කිව්වනේ ආ
මං වෙන්න දෙන්නේ නැහැ ඕක මං වෙන්න දෙන්නේ නැහැ මං යනවා සීනිගම දේවාලේ ගිහිල්ලා අමරනවා මිරිස් කාලික ඔයලට ගිහිල්ලා මං ගහනවා පලිය ඕකගේ පවුල පිටේ හැඳ ගෑවිලා යන්න ඔව් නැන්දේ ආචි මාළු වගේයක් දෙන්න කිව්වා මට ඕනේ නැති මාළු වෙන්නේ නැහැ බං ඔක අරන් පලයන් උන්ට මාළුම තමයි කවන්න ඕන තෝද වරෙන් කොගේදර මං ඕකව හැදුවා වගේම මට ඕකව මරන්නත් පුළුවන් ඔබ දන්නවද ඉතින් නැන්දේ දෙන්නට හොඳ නම් ඕක කරගත්තත් වරදක් නැහනේ කවිෂෝ මට කියලා තුගේ කට කඩා ගන්න එපා බලෙන් යන්න මෙතන හරි හරි මම මේ ගේ ඇතුලෙන් තියන්න තියලා යන්න ඕනේ උඹ යාට කොච්චර කිව්වත් වැඩන්නේ නැහැ තේරුම් ගන්නෑනේ රන්දි මේ අනේ අපේ කෙල්ලට පාඩුවේ ඉඳ දීලා උඹ දැන් වෙනතක් බලා ගනින්කෝ ඉවරනේ එමිති වෙනතවල් බලා ගන්න තව අතවල් තියෙන්න එපාය හරි හරි ඔය කතාවේ වැඩක් නැද ඉතින් උඹ ඵලයක් මට කඩේ පැත්තේ යන්නත් තියෙනවා මේ අරුණන් ගියා කොහේ ගියාද දන්නේ අප්පා දෝණිය ගන්නේ නෝ කියලා තමයි ගියේ ගියා ගියාම යා තාමනේ අනේ දැන් ඉස්සරහට උඹට තමයි මේව කරන්න වෙන්නේ පොඩ්ඩක් බලා ගනින් ඈ අපෝ ඒක මේ පට්ට සිම්පල් කේස් දෙන්නේ කෙලිම් ඉස්කෝලේ ගාවට ගියා දෝණියව ගත්තා වා එච්චරයිනේ හා කරලා බලහංගෝ කියන තරම් ඔවා සිම්පල්ද කියලා හා හරක් වුණා එම මේ අන්න එතන තමයි ප්‍රශ්නේ යන්නේ කොයිද කියන එක ඇයි නැති අම්මා කිව්වනේ ගවල් පැත්තේ පස්පා ගන්නවත් එපා කියලා මියා මන් දන්නේ රණි ඵලයන් ඵලයන් මට කඩේ යන්න බරක් වුණා හා යා හරි හරි බලමුකෝ මේ ඔය බැනියම ගලවලා තියලා ඵලයන් නැත්තම් අරු ඇවිල්ලා හොයනකොට මට දෙන්න උත්තර නැති වෙනවා ඈ අරි අරි ඔයා යාට කියන්නේ මස්සින ඇවිල්ලා මේක ඇඳගෙන යන්න ගියා කියලා. රන්ජි මේ ඒවා මස්සිනා වුණාට පස්සේ බලමු. දැන් ඕක ගලවලා තියලා අර කමිසය නම් බලය වැලේ තියෙනවා. එම එම. නිකමට ආන්නේ. මට්ට කුණ්ඩලි ඔයාලගේ ඥාතිද? ඇයි එහෙම ආන්නේ? නෑ ඕගොල්ලොත් මට්ට කුණ්ඩලි වගේ පට්ට ලෝබයි. අන් ඒකයි. ගෙදර දැන් ගියට අවුලක් නැහැ කමක් නැහැ උනාට මේ අපිට වැඩි කල් වත් තින්න බැරි වෙයි මේ ඔයා කොහොමද හරියටම කියන්නේ අර මන්ත්‍රී කාර්යයේ මිනිහ අපි ගැන කියන එකක් නැහැ කියලා මේ හේතුවක් එහෙම මන් දන්නේ නැහැ උනාට එහෙම වෙන්න ඉඩ තියෙනවා හරිද ඇයි ඔයා එහෙම කියන්නේ හැමදේම ප්‍රශ්න කරන්න නැතුව කිව්වහම පිළිගන්න පුරුදු වෙන්න මම යනවා ලාරා जीवित अलुते पटांग हिता अभिषेक कील की अने वाट सुंदर मत के अखीतर कविशा कविशा तेम एवनाटे मत के सुंदर ने यदा कविशा मेरला बैठी चाहिए मत अक्वेदे खबदावत मटे मत के सुंदर विने का इसराट मुनाद करता මේ මම වැඩ කීපයක්ම පටන් ගන්න තියෙනවා ඔයාලට මම ඒ වනිවාඩුව පස්සේ කියන්නේ පස්සේ ඇයි ඔයාලට මාව විශ්වාස නැද්ද විශ්වාස නැහැ නෙමෙයි ලාරා ඔයාලට තාම මාව තේරුම් ගන්න තේරෙන්නේ
धर्मंट गहबुगा